ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය දුවල පුතාලා සියලු දෙනාම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියන වීඩියෝ මාලාවේ තුන්වෙනි කොටස තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඕගොල්ලෝ 1 2 කොටස් බැලුවේ නැත්නම් ඒවා බලලා තුන්වෙනි කොටස බලන්න කියලා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. පහත රූපයේ x හා 2x මගින් දැක්වෙන අගයන් සොයන්න. මෙන්න තියෙනවා රූපය. මේකේ x වල සහ 2x වල අගයන් අපි හොයන්න ඕනේ. දැන් අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි කියලා. එහෙනම් අපි ලියනවා මේ කෝණ තුනේ එකතුව අංශක 180යි කියලා. කොහොමද? මම මෙතනින් පටන් ගන්නවා. 2x ධන x ධන 60 සමානයි අංශක 180යි. ඔන්න දැන් අපිට සමීකරණයක් ලැබිලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේ සමීකරණය විසඳන්න. එතකොට 2x වලට x එකක් එකතු වෙනවා 3x. ඔයගොල්ලෝ දන්නවා 2x වලට තව x එකක් එකතු කරපුවාම 3x. 3x ධන 60 සමානයි 180යි. ඊළඟ පීවරේදී අපි ඒක ලියනවා. 3x ධන 60 සමානයි 180යි. ඊළඟට 3x තනි කරගන්න නම් මේ ධන 60 එහා පැත්තට අරගෙන යන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ධන 60 ඍණ 60ක් බවට පත් වෙනවා. 3x සමානයි 180 ඍණ 60. 180ෙන් 60ක් අඩු කරපුවාම 120යි. එහෙනම් ඊළඟට එනවා 3x සමානයි 120යි කියලා. x තනි කරගන්න නම් ඕගොල්ලෝ දන්නවා දෙපැත්තම 3ෙන් බෙදන්න ඕනේ. එහෙනම් x තනි කර ගැනීම සඳහා අපි දෙපැත්තම 3ෙන් බෙදනවා. මම ඒක මෙතන ලියනවා. 3x කියන කෙනත් 3ෙන් බෙදනවා, 180 කියන කෙනත් 3ෙන් බෙදනවා. එතකොට මොකද වෙන්නේ? 3ට 3 කැපිලා අයින් වෙනවා. 3ට 3 ඒවා එකයි. 120 3ෙන් බෙදන්න ඕනේ. මේක අපිට බෙදන්න පුළුවන්. 12ට 3 වරක් 4යි. ඔව්, අගට බිංදු එකක් තියෙනවා. ඒක අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ පියවරේදී අපිට එනවා x සමානයි 4යි අගට බිංදු 1යි. ඒ කියන්නේ x සමානයි අංශක 40යි. ඔන්න අපි x ගේ අගය හොයාගත්තා. අපි හොයන්න ඕනේ 2යි x ගේ අගය. ඉතින් x ගේ අගය අංශක 40යි නම් එයා දෙකෙන් ගුණ කරපුවාම අපිට 2යි x ගේ අගය හොයාගන්න පුළුවන්. 2x සමානයි 40 ගුණ කිරීම 2. එතකොට 2x සමානයි 40 වා 2ක් 80යි අංශක. 2x ගේ පිළිතුර අපි හොයාගත්තා අංශක 80යි. මම ඕගොල්ලන්ට නැවත මතක් කරනවා, මේ මුල්ලේ වැ අංශකයේදීම අත්‍යවශ්‍ය නොවුනත් අන්තිම පිළිතුරවල අංශකයේදීම අත්‍යවශ්‍යයි. ඊළඟ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. පහත රූපයේ x හා 2x මගින් දැක්වෙන අගයන් සොයන්න. හරි, මෙන්න තියෙනවා රූපය. අපි සුපුරුදු පරිදි ලියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. මේ කෝණය, මේ කෝණය, මේ කෝණය, මේ තුන් දෙනාගේ එකතුව අංශක 180යි කියලා. 2x ධන x ධන 54 සමානයි 180යි. 2x ට මේ x එකතු වෙනවා. එතකොට 2x ට තව x එකක් එකතු කරපුවාම 3x. 3x ධන 54 සමානයි 180යි කියලා. 3x තනි කරගන්න නම් මේ ධන 54 මොකද වෙන්න ඕනේ? එහා පැත්තට යන්න ඕනේ. 3x සමානයි ධන 54 එහා පැත්තට ගියා. එතකොට ඍණ 54ක් වුණා. 3x සමානයි 180 ඍණ 54. 3x සමානයි, ඕගොල්ලෝ දන්නවා 180ෙන් 54ක් අඩු කරපුවාම. ඔව්, කීයද? 3x සමානයි 180ෙන් 54ක් අඩු කරපුවාම 126යි. දැන් x තනි කරගන්න නම් මොකද කරන්න ඕනේ? දෙපැත්තම 3ෙන් බෙදන්න ඕනේ. එහෙනම් ඔන්න මම මෙතනදී දෙපැත්තම 3ෙන් බෙදනවා.
තුනයි x තුනෙන් බෙදෙනවා 126ත් තුනෙන් බෙදෙනවා එතකොට මොකද වෙන්නේ මේ තුනට මේ තුන කැපිලා අයින් වෙනවා තුනට තුනේ y1යි 126 තුනෙන් කැපෙනවා 12ට තුන් වරක් 4යි ඔව් 6ට තුන් වරක් 2යි එහෙනම් අපිට එනවා x සමානයි කියයි කියලාද 42යි කියලා ඔන්න අපි x ගේ යගේ හොයාගත්තා x සමානයි 42යි අංශක දැන් අපිට හොයන්න තියෙන්නේ 2යි x ගේ යගේ එතකොට x සමානයි අංශක 42යි නම් 2යි x ගේ යගේ මේ 42 දෙකෙන් ගුණ වෙන්න ඕනේ එහෙනම් අපි 2යි x සමානයි 42 ගුණ කිරීම 2 එතකොට 2යි x සමානයි 42 ඒවා 2ක් ඔව් අංශක 84යි එහෙනම් ඔන්න 2යි x ගේ අගය ලැබෙනවා අංශක 84යි කියලා අපි බලමු තවත් ගැටලු කොහොමද විසඳන්නේ කියලා රූපයේ x 2යි x හා 3යි x මගින් දක්වන අගයන් සොයන්න රූපයේ x 2යි x හා 3යි x මගින් දක්වන අගයන් සොයන්න රයිට් අපි බලමු රූපය එතකොට මේ කෝණේ අගය x මෙයා 2යි x මෙයා 3යි x අපි මේ x 2යි x 3යි x කියන කෝණවල අගයන් හොයන්න ඕනේ මුලින්ම ලියන්න ඕනේ මොකද්ද මේ 3 දෙනාගේ එකතු අංශක 180යි කියන එක x ධන 2යි x ධන 3යි x සමානයි 180යි කියලා ඊට පස්සේ මොකද කරන්නේ මේ 3 දෙනා එකතු කරනවා x වලට 2යි x එකතු කරපුවාම 3යි x 3යි x ට 3යි x එකතු කරපුවාම 6යි x 6යි x සමානයි 180යි කියලා දැන් ඕගොල්ලෝ දන්නවා x තනි කරගන්න නම් මොකද කරන්න ඕනේ දෙපැත්තම බෙදන්න ඕනේ 6ෙන් එහෙනම් ඊළඟට අපි දෙපැත්තම 6ෙන් බෙදනවා 6යි x 6ෙන් බෙදනවා 180ත් 6ෙන් බෙදනවා එතකොට මොකද වෙන්නේ 6ට 6 කැපිලා අයින් වෙලා x ඉතුරු වෙනවා 186ෙන් බෙදුවාම 6ට 6 y 1යි 18ට 6 වත් 3යි මෙතන බිංදුවක් ඉතුරු වෙලා තියෙනවා x සමානයි 3යි අගට බිංදු 1යි x සමානයි 3යි අගට බිංදු 1යි කියලා කියන්නේ x සමානයි 30යි අංශක ඔන්න අපි x ගේ අගය හොයාගත්තා දැන් අපිට තියෙන්නේ 2යි x සහ 3යි x ගේ අගයන් හොයාගන්න ඉතින් x කියන්නේ අංශක 30යි නම් 2යි x කියලා කියන්නේ 30 ඒවා 2ක් ඔව් 2යි x සමානයි 30 ගුණ කිරීම 2 එතකොට 2යි x සමානයි අංශක 60යි හරි 3යි x ගේ අගය එතකොට අපි දන්නවා x කියන්නේ අංශක 30යි 3යි x ලබා ගන්න නම් 30 ගුණ කරන්න ඕනේ 3ෙන් 3යි x සමානයි 30 ගුණ කිරීම 3 එතකොට එනවා 3යි x සමානයි 30 වත් 3ක් අංශක 90යි කියලා හරි අපි ඉක්මනට බලමු ඊළඟ ගැටලුව පහත රූපයේ x හා 5යි x මගින් දක්වන අගයන් සොයන්න මෙන්න තියෙනවා රූපය අපි හොයන්න ඕනේ x කියන කෝණේ සහ 5යි x කියන කෝණේ අගයක් එතකොට අපි සුපුරුදු පරිදි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි කියලා ලියනවා x ධන 5යි x ධන 30 සමානයි 180යි x ධන 5යි x ධන 30 සමානයි 180යි x වලට 5යි x එකතු කරපුවාම 6යි x ධන 30 සමානයි 180යි ඊළඟ පියවර ඊළඟට 6යි x තනි කරගන්න නම් මේ ධන 30 එහා පැත්තට යන්න ඕනේ. එතකොට මොන 30ක් වෙනවද? ඍණ 30ක් බවට පත් වෙනවා. එහෙනම් ඊළඟ පියවරේදී 6යි x සමානයි 180 ඍණ 30. ඊළඟට එනවා
හයයි එක් සමානයි 180න් 30ක් අඩු කරපුවාම 150යි. දැන් x තනි කරගන්න දෙපැත්තම බෙදනවා 6න්. එතකොට 6යි x 6න් බෙදෙන්න ඕනේ. 150ත් 6න් බෙදෙන්න ඕනේ. 6ට 6 කැපෙනවා. 6ට 6 ඒවා එකයි. 150 6න් බෙදුනහම 25යි. එහෙනම් අපිට මෙතනදී ලැබෙනවා x සමානයි කීයයි කියලාද? 25යි කියලා. x සමානයි 25යි අංශක. ඔන්න අපි x ගේ අගය හොයාගත්තා. එහෙනම් දැන් ඊළඟට තියෙන්නේ 5යි x ගේ අගය ලබා ගන්න. ඉතින් x සමානයි 25යි නම් 5යි x ගේ අගය ලබා ගන්න x වල අගය 5න් ගුණ කරනවා. 5යි x සමානයි 25 ගුණ කිරීම 5. එහෙනම් අපිට 5යි x ගේ අගය ලැබෙනවා 25 ඒවා 5ක් 125යි. ඔන්න අපි 5යි x ගේ අගයත් ලබා ගත්තා. ආදරණීය දුවේ පුතේ, ඉතින් අපි ත්‍රිකෝණ සම්බන්ධ 3 වෙනි වීඩියෝව අද සාකච්ඡා කරේ. තවත් මේක කොටසක් අපි ඉදිරි වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. ඕගොල්ලෝ දිගටම මේ වීඩියෝස් ටික පිළිවෙලට නරඹන්න කියලා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා.